තෙරුවන් සරණයි පොඩි හාම්දුරුවනේ මෙහෙනින් වහන්ස ඒවගේම ආදරණීය දුවේ පුතේ. අදත් අපි මේ සූදානන්වන්නේ DP එඩියකේෂන් පිරිවෙන් නාලිකාවමගින් ඔබ වෙත ප්‍රධානය කරනු ලබන්න ඒ අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ තවත් එ වැඩසටහනක් සමගින්. එතවට අපි මේ ආපු ගමන් මග තුළ, සාකච්ඡාවට ලක්කලේ තුන්න ශත්‍රේණීයට අදාල සංස්කෘත පෙළපොත මේ වෙද්ද. අප පොඩි හා මුදුරුවරු මෙහනිින් වහන්සේලා අපේ දූදරුවෝ විවිධ කරුණු කාරණා ඉගෙනගෙන සිටින මොහොත. තකොට ඒ දැනුම තවතවත් වැඩිඩියුණු කරගන්නටයි මේ සූදා. එහෙනම් බලමු අද දවසේ අපට කතා කරන්න තියෙන මනුවගේ දේවල්ද කියලා හොඳයි අද අපි කතා කරන්නේ නමවැනි පාඩම නවම පාට. එතකොට ඔබ වහන්සේලාට පේන්න තියෙනවා පද සොයමු යාකරමු කියලා මාතෘකාවක් ඒයටති තියෙනවා විශේෂ පද වරනගෙන ආකාරයටටන්න විශේෂන පදද වරනැගේ කියලා මෙතන අපට දක්වලා තියෙනවා විශේෂපද වරනැග ආකාරයටම විශේෂන පදද වරනැගේ කියලා දැන් අපිට ප්‍රශ්න ගොඩක් තියෙනවා මොකක්ද මේ විශේෂය පද කියන්නේ මොකදද මේ විශේෂණ පද කියලා කිය වරනගෙනවා කියන අපි දන්නවන අපිට මෙතන විසඳගන්න කාරණ දෙකක් තියෙනවා ඒ තමයි විශේෂය පදහා විශේෂණපද කියන්නේ මොකක්ද කියන එක පිළිබඳ එත්ත කොට අපි මේ පාඩමට යන්න කලින් ම ඔබහන්සේලාගේ අවධානය ගෙනියනෝ මින්න මේ ස්ලයිඩ් දෙගට. එතකොට බලන්න ම ඔබහන්සේලාට අමතර කරුණුකාරණා ටිකක් සාකච්ඡා කල තමයි පාඩමට යන්. මොකද එක පාට්ටම එතනට ගියෝත් ඔබහන්සේලාට චුට්ටක් මේක වටහාගන්න අමාරුයි. ඒ නිසා මේකට මූලික පසුබිම සකස් කරලා මම පාඩමට යන. එතකොට ඔබහන්සේලාට තාම පහසුවෙන් මේක ග්‍රහණය කරගන්න කියාව තියන. හොඳයි බලන්න මේ ස්ලයි් දෙ නාම නාම පදේ ලිංගය විභක්තිිය වචනය ගනි. උදාහරණයක් විදිහට මන්දීලා තියනෝ දවල අශ්වක් කියන එක. එතකොට මොකදද මේ නාම විශේෂයක් කෙල න නාම පදගෙන අපි දන්නවන්නේ නාම පදගෙන අපිගෙන ගත්තනනි. අපි නාමයන් විභක්ති ගතකර හම කියනවා නාම පද. ට பත්த்துனாா කියலாம். நாம කියலாம் பீனக தனே நேேது. புருஷலிங்க நாாம, ஸ்ரீலிங்க நாாம ந புசகலிங்க நாாம ஏ நாம அ பிரரத்தமா, துவித்தியா, த்ෘத்தியா, சතුர்த்தி, பஞ்சமீ, ஷஷ்ட்டிி, சப்தமிீ කියலாம் விபக்திகதகலாம்.. விபக்திගத்த கிராட்ட பச ஏ நாம நாம பதபவට பත් உணாம். நே பாலக කියன. පුරෂලිංග නාමය අපි වරණගවා බා බාලකව බාලකා ප්‍රථමාවිභක්ති. විතියාවෙදි බාලකම් බාලකවු බාලකාන් තෘතියාවිභක්තියේදී කොමද. බාලකන බාලකාභ්‍යන් පාලකයි කියලවි වරණගවා. එතකොට අරගන බාලක කියන පුරුෂලිග නාමය ප්‍රතමාදී විභක්තිගත කරහම එක නාමපදයක් බවට පත් වුණ. මීට පෙර සාකච්ඡා කල්ලා තියන. තකොටම නාම පදගෙනපිට කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද මේ නාම විශේෂණයක් කියල කියන්න. නාම විශේෂණයක් කියල කියන්නේ ඔබවහන්සේලා සිංහල ඉගෙන ගනි ඉදදිත්මයක ගෙනගන්නවා. පාලි ගෙන ගන්න ඉද්දිත් මේක ඉගෙනගන්න. ඉංග්‍රීසියේ ඉදිත් තිගෙනගන්න. ඒ නිසා මේක අමාරුුණෑ හරිමලේසි. නාම පද විශේෂණ බවට පත් කරන එක තයි නාම විශේෂණ කල කියන්න. ඒ කියන්නේ ොකක්ද. ඒ කියන්නේ මෙන මේක දැවදාහරණයක් විදිහට සුදුමල මල කියන අපි විශේෂණ කරනවා මොකක්ද සුදු මල මල් ගොඩාක් තියෙනවා. ඒ මල් අතරින් අපිෙනා සුදු මල සුදු මල කියද්දික ඒ මලට තියෙන විශේෂණයක් නේද. උස ළමයා කියද්දි ඒ ළමයා සතු, ගුණංගයක් ඒමයා විශේෂණයක් තමයි උස කියන එක. තේරුුණද මිටිළමයා කිය මිටි කියන එක ඒ ළමයාට තියන විශේෂණයක්. හරිද ඉල්ලඟට ඕනෑ තරම් තව පිටගන්න පුළුවන්. කලු ළමයා සුදු ළමයා ඒ විදිහට. ආන්නේක තමයි අපි මේ සාකච්ඡා කරන්න. නාමයන් නාමයන්ට ඉදිරිරියෙන්. ම පදයන්ට ඉදිරිියෙන් නාම විශේෂණ භාවිත කරන ආකාරය. කොහොමද අපි එක භාවිත කරන්න කියලායි මේ පාඩම තුළ කතා කරන්න. එතකොට මෙතන කියල තින නාම විශේෂණය නාමපදය ලිංගය විභක්තිය වචනය ගනී කියලා. ඒ කියන්නේ මොකක්ද ඩැන් අපිට සිංහල අනුවහි තන්න බෑමිතන. හරි ඉංග්‍රීසි අනුවහි තන්න බෑ හරිද. මෙතන හිතන්න ඕනි සංස්කෘතයට අනුව දැන්. සිංහලවල සුදුලමයා කියල කිව්ව හම සුදු කියන එක වරණැගෙන් න්නේනෑනේ ැ සුදුලමයා කියන එක සුදුලමයා ගේගෙනෙක් ගන්නක සුදුලමයාට ඒ සුදු කියනක වෙනස්වෙන නෑ. සුදුලමයා ව්වත් සුදුලමයා ගේ කිවත් සුදුලමයාට කිවත් සුදුලමයා කෙරෙ කිව්වත් සුදු කියන එක වෙනස්වෙෙන නෑ සිංහලවල ඉංග්‍රීසියත් එහෙම. හරිද? ංග්‍රිී ත්ත හෙම එකයි වෙනස්වෙෙනනි නෑ හැබැයි සංස්කෘත භාෂාවේදී නාම පදයට අනුරූපව නාම විශේෂණය වෙනස් වෙනවා ඒක විශේෂතාවක් එක මතක තියාගන්න ඕන වගේම භාවිතය කිරීමේදීත් ඔබහන්සේලා ගැන සැලකිලිමක්තින්නත් ඕන එතකොට බලන්න නාමපදේ ලිින්ගේ විභක්තිය වචනේ ඒ තුනම නාම විශේෂණයටත් අදාළයි. උදාහරණයක් දීල තියනෝ අශ්වක්. අශ්වක් එක දන්නවන අශ්වක්කිව අශ්වයා මේක තිෙන තනතුරු ටික කියන්න බල දද මේ පුරුෂ ලිංගයි. හරිද ඒවගේ ඒක වචනයි නේද ඒවගේ ප්‍රථමාග. මතකැටිනේ අශ්වක් කියන එක පුරුෂ ලිගයි ඒක වචනයි ප්‍රථමා විභක්ති. ඔන්න අශ්වක් කියනගේ තන්නතුරුටික. දැම් මේ අශ්වය අශ්වක් කියනෙකට විශේෂණයක් ඇෙදිල තියෙනවා. මොනශ්්‍රයද දවලක් අශ්වක් දවලක් කියලකන්නේ සුදු කියන එක. එතකොට මේ දවලක් කියනක මේ අශ්වක් කියනකට අනුරූපව තමයි වරනැගිලා තියෙන්ෙන. එතකොට අශ්වක් කියනගේ තියෙන තනතුරටික තමයි පුරුෂලින් ගයි ඒකවචනයි ප්‍රතමා විභක්ති මේ දවල කියනකත්. ඒ වගේම පුරුෂලිග ප්‍රථමා විභක්ති ඒක වචන වතමා මෙතන ඒදිලතිව. තකට දවලා අශ්වා. දැන් සුදු අශයෝ දෙදෙන නම් දවලව අශ්වව්. සුදු අශ්වයෝ ගොඩක් නම් දවලා ඇශ්වාක් තකොට පැහැදිලි ඔබවහන්සේලාට මේ නාම පදයට අනුරූපව නාම විශේෂණයත් අපි තියන්න ඕනකි. එකොට ඒ තිව තියනකොට නාමපදය ලිංග විභක්තිය වචනය කෙරෙහි අපි සලකෙලිමක් වෙලා ඕන නාම් ශේෂණය තියන් අපිට ඕනඕන විදියට කරන්න බෑ එහෙමනොත් වැරදි. අපි මෙක ඉදිරිියටත් සාකච්ඡා කරම ඔන්න තියෙනවා තව දුරටත්ම පැහැදිලි කරලා ලිංග විභක්තිය වචනය ඔ අශ්වක් කියන පදය ලිංගයේ පුරුෂයි විභක්තිය ප්‍රථමා වචනය ඒ දවලක් කියන්නේකටේ දුන නාම විශේෂණය ඒකත් පුරුෂයි ප්‍රථමා ඒක වචනත්.කොට මේක ඔබහන්සේලා සියලු දෙනාම අවධානය යොමු කළ යුතු සහ මේ කෙරෙහි ඔබහන්සේලාගේ අවබෝධය තියාගන්නෝන්. එහෙමඋනොත්. එහෙ නොවනොත්ම නොවනොත් ඔබවහන්සේලාට නිවරදිී වා්‍ය ගොඩනගාගන්නට හැකියාව ලැබෙනි නෑ. එ නිසා, නාම විශේෂණ යොද්දී මේ කියන කාරණාව කෙරෙහි සැලකෙලිමත් වෙන්නට ඕන. හොඳයි. අපි අමු ඉදිරියට අන්න තියනෝ ඉස්්‍රීලිංග නාම පදයක්.යා කණ්‍යා කියල කියන්නේ කන්්‍යාව කියන එක. එතකොට මේක තියෙන තනතුරු ටික කියන්න බලන් කන්‍යයා කියන එක ඉස්්‍රීලිංගයි එතකොට මොන විභක්තිද. පතමා විභක්ති ඒ වගේම ඒක වචචන. ඔන්න එක තියෙන තනතුරු ්ටික. හරිද ඒ තනතුරු ටික තමයි ඒ එතකොට මේකට විශේෂනයක් යෙදිල තියෙනවා ශ්වේතා කියලා. තොට ශ්වේතා කියන එක කන්්‍යා කියන එකට අනු රූපව යෙදි ලතියෙන්නේ. මේ කණ්්‍යා කියනෙක ස්ශ්‍රීලිංග ප්‍රථමා විභක් තිඒක වචන ශත කිය ශවතා වනේ. ස්ට්‍රලිංග ්‍රමාවි භක්ති ඒක වචනය වරමැගිල තියෙන නිසා. අරක අපි අශවක්කිව අශ්වක් කියනට අනුරූපව දවලක් වුණ අශ්වක් කියන පුරුෂලිංග ප්‍රථමාවි භක්ති ඒක වචන කියන තනතුරු දවලක් කියනකට දැම් මේගේ ක්‍යයා කියනගේ තියන තනතුර ටිකමනවාද මේකයි ස්්‍රීලිංග ප්‍රථමාවි භක්ති ඒක වන ඒ කියන තන්තුරුට්ටික ශ්‍රේතා කියනකට හරිද ශ්‍රතා කියනට පොන බලන්න තව දුරටත් පැහැදිලි කරලා තියනු ලිංගය විභක්තිය වචනය කණ්ඥයා කියන නාම පදය එක ස්ත්‍රීලිංගයි ප්‍රථමා විභක්තිය ව ශ්‍රේතා කියනක ඉස්්‍රී ප්‍රථමා විභක්තියක වචනය යෙදිලා තියනු මෙතන. හරිද ඔන්න රක් පුෂ්පං රතුමල ඇතට බලන්න පුෂ්පං කියනගේ තන තුරමොනවද අපි වරණගුව එකන්න එක මතක ඇති බහන්සේලාට පුෂ්ප පුෂ්පේ පුෂ්පාණි කියලා. එතකට පුෂ්පං කියන ඒ නාම පදේ මතක් වෙනකොටන. ඒක ලිංගය අපට මතක් ව නඕන. උකද මේක ලිංගය නපුන්සක ලිංග. පිළඟට මේක මොනවිභක්තිද. මා වචන ඒක වචන. හරිද. එතකොට ඒ පුෂ්පං කියන එක තියන තනතුරු ටික ඒකට විශේෂණයක් වෙච්චනී රක්්ටන් කියනට ගිහිල්ල. රක්ටන් කිය නපුංසක ලිගයි ප්‍රථමාාවවි භක්තික වචන වර්ණැගිලති. මතක තියාගන්න ඕන වැදගත්ම කාරණයක් තමනි මේ, නාම විශේෂණ අපට තුන් ලිංගෙම වරණගන්න පුළුවන්. ඩැං මේ රත්තන් කියන මේ නපුංසක ලිගෙන අපි ඒදුවේ ැ අපිට පුරුෂ ලිගෙත් ය දන්න පුලුව. ඒය ද්ද රක්තහ කියල තමයි ඒෙදෙන්නේ. අපි ගමුකෝ රතු ගොනා කියල රි රතු ගොනාගෙන නිකං ගමුකෝ ඇතකට රක්තක් පුෘෂබා. රක්තක් පුරුෂබා. දැන් අපි ගමුකෝ ස්්‍රීලිගෙ. ස්්‍රීලිගගේ අපිකමූ රතුවැලගල රක්තා ලතා. රක්තා ලතා. මේ නපුන්ස කලින්ග නිසා රක්තං පුෂ් පංුන එතකොට නාම විශේෂණ තුන් ලින්ගෙම වරනගෙන. ආයිත්මම් මතක් කරනවා නාම පදයේ ලිංගය විභක්තිය වචනය. ඒත් උනට අනුරූපව තමයි නාම විශේෂණය අපි යොදන්න ඕන. හරිද? නාමපදේ ලිංගය විභක්තිය වචනයට අනුරූප වයි අපි නාම විශේෂණය යොදැන්න. ඒහම නැත්තන් ඔ වහන්සේලා හිමම එකක තියාගන්න නාමපදය සතු තනතුරති තුනත් තියෙනවා ඒ තනතුරු තුන එයත් එක්ක එකතුවන නාම් විශේෂණයට එකතු වෙනවා. ඒහම තමයි අපි නාම තියන්නේ නාමපදයට අනුරූපල. හොඳ අපි බලමුකෝ, ඔන්න තියෙනවා ඔබහන්සේලාට මේ කිව්ව කාරණාවන් තව දුරටත් පැහැදිලි කරගන්න හොඳ අවස්ථාවක් එතකොට මේ ශිෂ්‍යයක් කියන ශිෂ්‍යයක් කියන ශිෂ්‍යයා එතකොට මේකට අනුරූපව තමයි දක්ෂක් කියනකාව මේක පුරුෂලින්ගයි ප්‍රථමාවිභක්ති ඒකච. ොට ඒට අනුරූපව තමයි මේ දක්ෂ කියන එකට දක්ෂ කියනක දක්ෂක් බවට පත්තුල මේක පුරුෂලිග ප්‍රථමා විභක්ති ඒක වචන ඒක නිසා මේ ත්තෙක එකතු වුණ නාම විශේෂනයක් පුරුෂලිංගයි ප්‍රථමාවිභක්ති ඒකවචන වුණා. ඒ අනුව දක්ෂක් ශිෂ්්‍යක් වුණා. ඔන්න දීවචනයදී දක්ෂව් ශිෂ්‍ය ව බවට පත් වුණා. බෞවචනී දක්ෂාක් ශිෂ්‍ය දක්ෂාක් ශිෂ්‍යාක. තැ බහන්සේලා බලන්න මේ කිව්වා කාරනා තියනවද කියලා දැන්රමම් කිව්වා. ොකක්ද නාම පදේ සතු තනතුර තුනක් තියෙනම ලිගගේ විභක්තිය වචනය ඒ ලිංගේයේ විභක්ති වචනය නාම විශේෂණයට ඒ විදිහටම යනු නාමපදේ සතුන් ඒ ලිංගේ විභක්තිය වචනය නාම විශේෂණනයට අධ්‍යන මේ හැම එකක් තුළම ඒක විදිට තියවාදකෙල බහන්සල බල බල හොදට බල දැම්මික්ගන් දක්ෂම් ශිෂ්‍යන් තෙවට ශිෂ්‍යම් කියන එක ඒක ලිංගය ප්‍රශ්නයක් නෑනේ පුරුෂලිගනය කොහොම නේදපුරුෂලංගයි ඊළඟට මේක වචනය ඒක වජනයන ප්‍රශ්නයක් නෑ विභक्තිය භक्තිය දතිය හරිද එතුකට මේ දක්क्षම් කියනගෙත්ත යිටිකති වාද කියල බලන් මේක පුරුෂලිංගයි එක හරිද ඒගේ ඒකත් ඒක වචනයි ඒවගේ එකත් විතීයා පැහැදිලීද මේ විදිහට අපිට වරණගන්න පුළුවන්කම තියනො. ද ශිෂ්‍ය දක්ෂ, ශිෂ්‍යව් දක්ෂ ශිෂ්‍ය ඒගේ? දම්, ශ්‍යම්, දක්ෂව, ශ්‍ය දක්ෂාන් ශ්‍යාන් දෂයන ශෂයන දක්ෂා්‍යම් ශෂා්‍යම් දක්ෂයික් ශෂයිඒ වගේ දක්ෂාය ශෂ්‍යාය දක්ෂා්‍යම් ශෂ්‍ය්‍යම් දක්ෂ්‍යයක් ශෂ්‍ය දක්ෂා ශෂත් දක්ෂ්‍යම්, ශෂ්‍ය්‍යම් දෂ්‍යයක් शෂයක් දස්ය ශිෂ්‍යසය, දක්ෂයෝග, ශිෂ්‍යයෝග, දක්ෂානාම්, ශිෂ්‍ය නාම්. ඊළඟට තියෙනවා දක්ෂ්‍ය ශිෂ්‍යසය, දක්ෂයෝග, ශිෂ්‍යයෝග, දක්ෂානාම්, ශිෂ්‍යා නාම්. අන්තිමේක දි්‍ය, දෂයෝග, ශිෂ්‍යයෝග, දේ ශි්‍යේෂු කියලා. ට උගහන්සේලට බලන්න පුළුවන් මෙක නාම පදාරගෙන මේ නාම පද. වල තියන තනතුරු ටික මොනව තන්නතුරු ඒක තියෙන ලිංගය විභක්තිය වචනය ඒ ටික බැලුවා ඉට පසඒකට ඒකට විශේෂනද දදිල තියන පදේ තුළත් ඒ තියෙනවද නද් ක කියල බහන්සනට බලන්න පුළුව තවයික් බලමුුව අපි දවට මේ ශිශෂ්‍යයන කියනෙක මොන ලිංගද පුරුෂයි ඒක ප්‍රශ්නයක් නෑ නේද දන්නවා නක ඉට පස්සේ මේකේ වචනය අපි දන්නවා ශිශෂයන කියද්දී ඒ වච්චනයි එක ගැටලුවක් නැහැනේ ඊළඟට මේකේ විභක්්තිය තෘතිය එතකොට ඒ කියන තනතුරු ටික ඒකට විශේෂණ වැදිල තියන මෙන්න මේ දක්ෂන කියන පදේ තුළත් තියෙනවා. එකත් පුරුෂ ලිංඟයි ඒවගේම ඒක වචනයි තෘතියයා වික් ඒ විදි මේ හම පදයක් පිළිබඳවම උවහන්සේලාට හිමීට හිමීට බලන්න පුළුවන්කම තියෙන එක තේරුම් ගන්න ඕන රණාව තමයි නාම පදයගන්න ලිංගේ විභක්තිය වචනය නාම විශේෂණයක් ගන්නවා කියන එක. එක භාවිතකරද්‍ය උවහන්සේලාට තාම පහසුවෙන් කරගන්න පුළුවන්කම තියෙන මුල්ටිගේ පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න එක පුරුදු වනහම තරම් ගැටලුවක් නෑ හොඳ යමුම අප පඉදිරියට. න්න ම ස්්‍රීලිංග ශබ්දයකුත් අරගෙන මෙතන වර්ණගල තියනවා. මේ කන්්‍යා මංර කලනුත් කතාගලා කණ්ඥ්‍යා කියන්නේ කන්්‍යාව කියන එක. ඒ ක්්‍යා කියන එකට විශේෂණයක් විදිහට යොතුලදී න. විනිීතා කියලා. විනීතා ක්‍යා. තොට කණ්ඥයා කියන එක ස්ට්‍රීලිංගයි ප්‍රථමාවි භක්්ටි ඒකවචන. එතකට ඒකට විශේෂණයක් උපාවතින් මේ විනිීතා කියන්නේ කියේත්. ෙමනවද ස්ට්‍රීලිංග ප්‍රථමායිබත් ඒ වචන කියන තනතුරු ටික. එතට අනිත් තැන් හැම තැනකමත් ඒ කියන ලක්ෂණය තියනවා. කට බලන්න විනීතේන්්‍යයේන්්‍යයේ කියන එක ලිංග විභක්ති වචන විනීතය කියන එක තුළ තියනවා. එළඟට කන්්යාක්, විනීතාක් කන්්්‍යක්ඊළඟට විනිීතාම් කන්යාම්. විනීතාම් කන්යාම් එතකොට කණ්්‍යාම් කියන එක තුළ තියෙන ලිංගේ විභක්තිය වචනය විනීතාම් කිය එක තුළ තියෙන. විනීතේ්‍යයේ විනීතා කන්‍යක් තෘතියාවේ විනීතයා කණ්‍යයා, විනීතා්‍යාම් ක්්‍යා්‍යාම්, විනීතාභික් කන්්්‍යාභික්. චතුර්තියේදී විනීතායයි. යැයි විනීතා්‍යාම් ක්්‍යා්‍යම් විනීතා්‍යයක් ක්්‍යා්‍යත් පංචමී විනීතායා්්‍යායාත් ඊළඟට විනීතා්‍යාම් කා්‍යම් විනීතා්‍යා්‍යත් ශෂ්ටිවල විනීතායක් ක්්‍යායක් විනීතයෝ කන්්‍යයෝග, විනීතානම් ක්්‍යානාම් සදම විනීතායාම් කන්ඥායාම්, විනීතයෝ ක්‍යයෝග, විනීතා සු කන්ඥාසු. තොට ඉතාම පැහැදිලි බවහන්සේලාට මේ නාම පද පිප්‍රථමා විභක්තිය තුළ විතරන්නේ වේනේ නේද. අනිකුත් විභක්ති තුළත් ඉගෙන ගන්න ඕන. දැන් අපිට මේ දවලක් අශ්වක් ශේතා වනිතා, ක්තම් පුෂ් පන් කියල එකගතනී වර කරන්න පුළුවන්. හැබයි ඔබවහන්සේ ලහිතයි යා ප්‍රථමා විභක්තිය විතරයි කියලා මේක දීන නෑ ප්‍රථමා විභක්තිත නෙවෙයි අනිත් විභක්තිවල වරණගන කොටත් මේ කාරණාව වැදගත්වෙන. ඒනිසයි මම් මේ එකක් එකිකක් ගාන වරණගල ඔබහන්සේ ලට පෙන්. එතොට මේ නාම පදයට අනුරූ පව නාම විශේෂණය වරණගෙන නාම පදයට. යම් ලිංගයක් ගන්නවද ඒ ලිංගේයම නාම විශේෂණය ගන්න. නාමපදය යම් විභක්තියක් ගන්නවද ඒ විභක්තියම නාම විශේෂණයක් ගන්නවා. නාමපදය යම් වචනයක් ගන්නවද ඒ වචනයම නාමවිශේෂණය ගන්න. ඒක පැහැදිලි කරන්නටයි මට මේ වුවම නාවතියෙන්. එතකොට මේ වරණැගම් අපි කලින් කදා කලා දක්ෂක්ට ිෂ්‍යයක් දවශයෙන් දැම්මි විනිතාකන්‍ය ආදීවශයෙන් කතා කලා ඉදිරියට නපුංසක ලිංගශබ්දෙකුත්තියනවා ඔන්න නීලම් පුෂ්පම් කියල අපිට මුලින් පේන්න තියන. ඊළඟට තියන නීලේ පුෂ්පේ දැමි ඔවහන්සේලා පුෂ්පශබ්දය වරණගන්න දන්නව එනේද පුෂ්පශබ්දය වරණගන්න දන්නවා. ඒ නිසා ඒ ගැන මංආහි කතා කරන්න නෑ අපි මුලදම කතා කලා ඒ දේවල් ගැන? ශිශෂ්‍ය ශබ්දය වරනැගුවා වනිතා ශබ්දය වරනැගවා එ විදිහට ැ පුෂ්ප බ්දය ඒ කාලයයක්ි වරණගවා. මුල් පාඩන්වල. එනිසා ඒගැන කතා කරන්න ඕොන අපේ පාඩම නාම පදයන්ට විශේෂණයොදන ආකාරය. හරිද දැන් එතුකට මේ අපි දන්නවන මේ පුෂ්ප ශබ්දය ප්‍රථමාවිභක්තියේදී පුෂ්පම් පුෂ්පේ පුෂ්පාණි කියලා වරණගෙන. විතියා විභක්තියත් පුෂ්පම් පුෂ්පේ පුෂ්පාණි කියල වරනගෙන. එතකොට ඒකට විශේෂනයක් විදිහට මම පාච්ි කරල තිනු නීල කියන එක. එතකොට නීල කියන පුෂ්පම් කියන එකත් එක එකතු වෙන කොට නීළම් පුෂ්පම් කියල තමයි එන්නෝඕන. නීලක් පුෂ්පම් කියල නෙවෙයි නීලා පුෂ්පම් කියල නෙවෙයි නීළම් පුෂ්පම් කියලන්නඕනි මොකද පුෂ්පම් කිය එක ලිංගේයේ විභක්තිය වචනය මොකදද ලිංගේයවිල්ල නපුංස කලින්ි. භක්තිය ප්‍රථමා විභක්්‍ය වචානය ඒ වචන. ඒ කියන කාරණාටික ඒත්තෙක් එකතු වෙන නීල කියන කාරණාවට මෙයා ප්‍රධානය කරනවා. ඒ තනතුරට ටික ඇත් එක් එකතු වෙන කෙනට දෙනවා. මොනො හදේ තන්දුරුටික නපුම්ස කලින්ග ප්‍රථමා විභක්තිය වචනයකෙන් තනතුරුටික ඇත්ත එක් එකතුවෙන ඒ විශේෂණයට දෙනවා. ඒ අනුව තමයි නීලම් පුෂ් පං වනිේ එතුවට මෙතන පුෂ්පේ කියන එකේ. නපුන්සක ලිඟ කියලා පිතාම හුණින් දන්නවා ඒවගේ දිවචනයි ප්‍රථමා විභක්ති ඒ කියන තනතුරු්ිකම මේ නීලේ කියනකට මෙයා දෙනවා. එතකොට ඒ අනුව තමයි නීලේ පුෂ් පෙවුණේ පුෂ් පාණි කියන එක අරගෙන බලන්න ඒගෙතියන ලිග විභක් තිවචන එත් එ එකතු වෙන නීල කියනකට දුන්න ඒ අනුව තමයි නීලාන පුෂ් පානීහුණේ. ඊළංගේ නීලම් පුෂ් පං කියන ගත්තත් එහෙමයි. ේපුෂ්පේ කෙනෙක් ගත්තත් එහෙමයි මේලානි පුෂ්පාණ කෙනෙක් ගත්තත් එහෙමයි විත අයි භක්තිය බහන්සේලාට දැන්තියවා තෘතියා චතුෘතී, පංචමී ශෂ්ටි සප්‍රමී විභක්තිවලම එක වරනගන්න. මම එකක් දෙකක් කියල දෙන්නම් අනිට්ටික වහන්සල තනියෙන් කරන්න ඕන. හොන බලන්න මී ලේන පුෂ්පේන කියල තමයි මෙතන එන්නේ. දැම් බලන්න අපි දන්නවනේ පුෂ්ප ශබ්දේ තෘතියායුභක්තියේදී පුෂ්පේන කිය එන්නේ පුෂ්පේන කියන එන්නේ දැන්ගේඒ පුෂ්පේන කියනකට නීල දාන්න ඕන එතකොට මේ පුෂ්පේන කියන ක අපි දන්නවා නපුංස ක ලින්ගයි ඒගේම තෘතියා විභක්ති ඒකවච. ඒ කියන කාරණාටික ඒකත් එක්ක එකතු වෙන නීල කියනකට දුන්නහම නී ලේන පුෂ්පේන බවට පත්වනාා. හරිද නීලේන පුෂ්පේන බවට පත් වනාා. බලන්න පුෂ්පශබ්දේ තෘතියාාව විභක්ති දිවචනමකක්ද පු න පු්පල පුෂ්පාබ්‍යාම පුෂ්පා්‍යාම හරි එතකොට ඒකට එකතු වෙන නීලවලට මොකද වෙන්නේ. කදද වන්න. තකොට මේ කි ති කියයන ලිගේ විභක්තිය වචනය නීලගියනකට ගැතු කරන්න ඕන. තකොට කුම්කද්දවෙන්නේ. නීලාබ්‍යාම් පුෂ්පාබ්‍යාම් කියල තමයි මෙතන හැදන්න. නීලාභ්‍යාම් පුෂ්පා්‍යම් කියල තමයි එතන හැද. ඊළඟටක් බලන් මොකද පුෂ්ප්‍රශබ්දේ තෘතියා විභක්ති බහුවජන පුෂ්පයික් නේද පුෂ්පයික් අප ඒව දන්නා. එහ නං ඒකට නීලන නීල කියන එකතු වන් හාම කොහොමද වෙන්නේ. නීලයික් නීලයික් පුෂ් පයික් බවට පත්ත. එහනම් අනිත්තික උබහන්සේලට තනියෙන් කරන්න පුළුවන් චතුර්තිීවක්තියමකක්ද පුපාය පුෂ්පාය ගනකට නීලයක තුන් හම කහොමද වෙන්නේ නීලාය පුෂ්පායි. ළඟට චතුර්තිීවක්ති දිවචන පුෂ්පශබ්දේ ා එහෙනම් නීලාබ්‍යාම් පු්පා්‍යම් හිළඟට චතුෘතිී භක්්ති බෞවච්චනය පු්ේ්‍යම් එතකොට නීලේබ්‍යක් පුෂ්පේප්‍යයක් ඒ විදිහට ඔබවහන්සේලාට මේක හුවර්ණගාගෙන යන්න පුළුව එතකොට අර කාරණාව කෙරෙහි අවධානී යොමු කරන්නට ඕන නාම පදවලට විශේෂණ එකතු කරන කොට. ොයි අපිට දැන් තියෙනවා මේ ස්ලයිඩ් එක තුළ තවත් විශේෂණ පද ටිකක් ගෙනගන්න. අපිට භාෂාව භාවිතකරද්දී විශේෂණපද අවශ්‍ය වෙනවනේඇ විශේෂ පද නාම පදවලට අනු රූප වරණ ගෙනවා කියලාී ගෙන ගත්තා හැබැයි අපි තව විශේෂණ පද ඉගෙන ගන්න එපැයි ඒ භාවිත කරන්න නම් ඒ නිසා ඔබ්වහන්සේලාට මෙතන මම තවත් විශේෂණ පද ටිකක් දාලා තියවා. ග කියල කියනවා උස් කියනයට. මදුර කියනවා මිහිරී. කෘෂ කියල කියනවා කෙට්ටු. පාලි උ වහන්සේලා ඇති. කිසා කියල පදය. කිසා. ඒ සංස්කෘතය කෘෂ කියලා එන්නේ ඉළඟට විශාල කියල කියන්නේ ලොකු චන්්ඩ කියන්නේ සැඩ වීර කියන්නේ වීරම තම පක්කො කියන්නේ පැස්සුනු අ ස්ලෝකෙකුත්තියනවානනේද ජම්බු පලානි පක්වාන පතන්ති විමලේ ජලේ කපිකම්පිත ශාක්‍යියෝ ගුළු ගුග්ගුලු ගුග්ගුලු කියල බෝජප්‍රබන්ධෙ ලස්සන ස්ලෝකයක් අපි හලතියනවා කොට පක්ව කියල කියන්නේ පැසුණු කියන එක. දීර්ක කියන්නේ දික්. ක්‍රෂ්ණ කියල කියන්නේ කලු නව කියන්නේ අලුත්. දික්ක සිත කියලකන්නේ පිපුණු රම්ම කියන්නේ සිත්කඩු. එතකොට මේ පද අමුතුයෙන් පාඩන් කරන්න දෙයක් නෑ එකක් හෝ දෙකක් තමයි අමුතුයෙන් මතකතියා ගැන තියෙන්නේ නැත් නම් මේ ගොඩක් පද අපි දෛනික ජීවිතය තුළ භාවිත කරන දේවා. එතකොට මට මේ කියන්න උමනාව තියෙන්නේ. මේ කියන විශේෂන පද දැ මේ තුංග කියන එක ගන්නකො තුංග කියන එක අරගෙනට පුරුෂලිංග නාම පදයක් දන්නක් පුළුවන්, ස්ත්‍රීලිංග නාම පදයක් එක්කය දන්න පුළුවන්. නපුංසක ලිංග නාම පදයක් එක්කය දන්න පුළුවන්. හැබැයි අපිට ඕන ඕන විදිහටය දන්න බෑ. ඒකට යම් ක්‍රමවේදයක් තියෙනඒ ක්‍රමවේදේ තමයි අපිස්සෙල්ල ගෙනගත් දැන් තුංග කියන එක ගන්නකෝ අපි ගමුකෝ උස ගස කිය ගස කියනක කියනක හොමද සංස්කෘතිෙන් ෘක්ෂක්. ෘක්ෂක් කියලන කියන්නේ නත් දන් තරුක් ඒ දෙකම හරි. ෘක්ෂක් තරුක් ඒ දෙක හරි. තකොට ෘක්ෂක් කියනක ගන්නකො එනත් තුංග කියනක දන්න කොමද. තුංගක් ෘක්ෂක්. තුංගක් ෘක්ෂක් කියන. හරිද තැම්මට කියන්න ඕන, උසගැහැු ගැහැනුළමයා කියන කියන්නේ කොහොම ද අපි සංස්කෘතෙන් බාලිකා විද්‍යාල වන තරම් තියෙනෙ නේද බාලිකා විද්‍යාල. එතකොට ගැහැනුලමයා කියල කියන එක කියන්නේ. බාලිකා කියන එහෙනම් කොමද උස ගැහැන්ලමය කළ කියන්නේ. තුංගා තුංගා බාලිකා කියල තමයි අපි භාවිත කරන්න නොන. ඉඟගට නපුංන්ක කලිින්ග බ්දයක් එක ගමුකෝ අපි අපි ගමු මිතරං කියනක් සංස්කෘතේ නපුංසක කලිින්ගයිනේ මිත්‍රය සංස්කෘතේ නපුංස කලිගයි. තකොට උස මිත්‍රය තකට තුංගං මිත්‍රං ඒ විදිහට තමයි යෙද මේ හැම පදයක්ම උබ වහන්සේලාට ඉස්සල්ල කිව්ව ක්‍රමවේදය ඔස්සේ යොදලා ආශාව තුළ භාවිත කරන්න පුළුවන්කම තියෙනවා. හරිද එතකොට මේ පදටික ඉගෙනගෙන ඔබහන්සේලා නාම පදත් එක්ක යොදලා අර්තාන්විත වාක්‍ය නිර්මාණය කරන්න ඕන්න. ඔන්න මේ තවත් කාරණාවක් කෙරෙහි මගේ අවධානය යොමු කරන්න ඕන, අපිට සංඛ්‍යාශබ්දත් විශේෂණ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. සං්‍යාශබ්දත් විශේෂණ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට සංක්‍යාශබ්ද විශේෂණ විදිට භාවිතකරදදි අපිට ඔන්න ඕන දිට පාවිච්චි කරන බෑ. සංඛ්‍යාශබ්ද වරන ගෙන ක්‍රමවේදයක් දියනු. එ ක්‍රමවේදය අපි ඉගෙන ගන්න ඕන. එ ක්‍රමවේදේ තමයි මෙතන දක්වල තියන බොහන්සිලට ගොඩාක්කෝනිින විශ්සට විතර ගඩන් කරන්න පුළුවන්කම් තිබ්බොත් ඇති. සහ ඒ විස්්සට ගණන් ඒ විස්ස තක්වා ඒ සංඛ්‍යා කොහොමද මේ ලිංගත්්‍රයේ භාවිත වෙන්නේ කියල දැනගත් හම ප්‍රමාණවත්නී පන්තියේ. තොට බලන්නක ඒ ශබ්ද ඒක වචනී ත්‍රිවිල් ලිංගේහිම වරණැග. ඒක ශබ්දය ඒක වචනේ තුන් ලිින්ගෙම යදෙනලු. ඒක කියන ශබ්දය තුන්ලිින්ගෙම යෙදනවා හැබැයි ඒක වචන ඒක කිව්හමක්ෙනයි නනි නේද ඒක කිව්හමික්කෙනයි. කොට එකඒ එක වචන විතරයි යදෙන දිවචනය දන්න. බෑන එක කියන එක එතකොට ඒක ඒක වචන විතරයි. හැබැයි තුන් ලිංග ේදනවා යදන ආකාරය වෙනස් ඇලිංග තුනින්. එකකට එකක් වෙනස් එනිසා ඒ අත්්‍යනය කරන්න ඕන. ීශබ්ය දීශබ්දය දිීවචනය යදනවා. එවගේම තුන් ලිගෙන දීවිශබ්දය ඒක වචනය වරණ ගන්න. බෑනය පිට බහ වචනය වරණ ගන්න බෑ දීශක්්දය වරණ කන්නේ දිවචන විතරයි. කොට ඒත් තුන් ලිංගම යනු. ඒ වරණගෙන ආකාරයක් පීදිරියට ගෙනකන්න. ත්‍රී චතුරු ශබ්ද ත්‍රරිලිගේෙහි බහවචනය වරණගේ. ත්‍රී චතුර්ගව හාම අපිට තේරෙනවා තුන හතරගු හම බහ්වචනයි නනේද. කොට ඒ ත්‍රී චතුරග කියන ශබ්ද තුන් ලිංගම යෙදනවා හැබැයි බහවචනය. තුන් ලිංගි මේේ දෙනවා හැබැයි බහවචනය. එතකොට පංච ශබ් දේ පටන් අෂ්ටාද පංච කියන්නේ පහනේ පච ශීල අෂ්්‍රාදශන් කල කියන්නේ දහට ඒ ශබ් දේතෙ පුරුෂ ලිංග භහුවචනය යදනවා. එතකොට උන හරිම ලේසි පහේ ඉඳල දහට දක්වා යන සංක්‍යයා ශබ්ද පුරුෂලිංග බහුවචනය විතර දෙන ඒ ස්ශ්‍රීිග පුුන්ස ලින්ගවල වරණයගෙනෙන්නේ. යම් කිසි කියෙනෙ ආමි පුරුෂ ලිග භවච දරක්නමි මේ ස්ට්‍රීිග හවචන නපුංස ලිග භහව වචන යොද මේක පවි්චි කරන කියලා එහෙම වරණැගහෝත් සම්පූර්ණයම වැරදි. එතකොට පුරුෂලිංග බහුවචනය විතරයි පංජ ශබ්දය පටන් අෂ්ටාදශන් ශබ්දය දක්වා වරණගන්නේ. අපි ස්ට්‍රීිංග බහුවචන නපුංස ලින්ග භවචනය වරණගන්න බෑ. විංශදති ශබද්දය ස්ත්‍රීලිින්ගගේ ඒක වචනය පමණක් වරණග විංශති කියන එක විශස කියන කන කෙනෙට හිතෙන්න්න පුළ ආ විශ්නය විශසනන් ඉතින් හදේ නෙ ොම ේකව වචනය වරණගන්නේ. අපිට භාෂාවත් එක් එහම තර්ග කරන්න ෑ භාෂාව තුළ විංශති කියනක එදල තියෙන්නේ ස්ත්‍රී ලිංග ඒක වචනයක් නිසා අපි ඒක වරණ ගන්නනන්නේේ විදිට අපිටෝනය දර වරණගන්න බ හෙන මේේටි මතක තියයාගන්නුන් ඒක ශබ්දය ඒක වචනය තුන් ලිගම වරණගෙන. හරිද වී ශබ්දය දි වචනේ තුන්ලිින්ගේම වරණගෙනවා. ත්‍රීචතුරු ශබ්ද තුන්ලිින්ගේ වරණගෙනම බහුවචන. ඒවගේම පහේ ඉදල දාටට පුරුෂලිංග බහුවචනය. ඒවගේම විංශතිශබ්දය කියලන විස්ස කියනගනේ විීශතික යන විස්ස ොට විස්ස වරණගන්න අපි ස්ශ්‍රීලිංග ඒක වචන. මේ ටික හොට මතක තියාගෙන අපි සංඛ්‍යාශබ්ද වරනගීම තිගෙන ගන්න න තුට සංඛ්‍යාශබ්දත් අපිට විශේෂණ විදිහයට භාවිත කරන්න පුළුවන්. හරිද බලමුුවී ඔන්න තියෙනවා ඒක නරහ එ මිනිසෙක් ඒකා වනිතා එ වනිතාවක් ඒකම් පලම් එ ගෙඩිය. මේ නරක් කියනකට අනුරූපව තමයි මේ ඒකක් කියනක එදිලතිය. කෙනෙක් කියියලති බොත් ඒකා නරක් කියල සම්පූර්ණම වැරදි. නරක් එන්ඩෝන ඒකක් කියන එකම තමයි.තා වනිතා කියත් එක ඒකා වනිතා එතකට ඒකක් වනිතා කියලගන්න වැෑවිිට. එකොට නිගම් පරිපපුයි බෝල්ට ැනයි වගේ ගිසි ගැලබීමක් නෑ ඒ නිසා ඒකා වනිතා කියනක තම අනිවාරෙන්ම එන්ඩ ඕන පළම් පළම්ැන ගෙඩියනේ තවට ඒකම් පළම්ගැන එක ගෙඩිය. තකොට අපි යොදන්න ඕන ඒකම් පළම් කියලා. ඔන්න මම ඒක ශබ්දය වර්ණගල තියන පුරුෂලින්ග ස්්‍රීලිංග නපුන්ස කලින්ගේ වර්ණගෙන විදිිය මේක හොඳට මතකතියාගන්න හරි වටිනෝමේ දේවල් නන්න ප්‍රතමමා වික්ති මංකුව මේක එක වච්ච විතරයින් වරණ නීක ශබ්ද අයිද වචන හ වචන වාදන්න නෑ ඒක වච්චන තරක් වරන්නගෙන න්න නේද. දකට ඔ ඒක ශබ්දේ ප්‍රථමා විවක්තියේදී ඒක රිිතියාවෙද ඒකම් තෘතියා ඒකේන චතුර්දිවල ඒ කස් මයි ශේෂෙන් මතකතියාගන්න මේවා පි දන්නානේ. බාලකක් වගේ ඒ බාලකම් වගේ ඒකම්. බාලකේන වගේ ඒකේන තැටටන ප්‍රශ්නයන්න හැබැමිනිි මෙතන ඒකස් මයි කියල ඉදිල තිෙන. එක මතික තියාගන්න වෙනවා. ඊළඟට පංචමී වල ඒකස් මාත් අන්න එතනත් මතක තියාගන්න වෙනවා. ඊළඟට ශෂ්ි වල ඒකස්ය කැටලුවන්න නි බාලකස්ය වගේ. ශක්්තමී වල ඒකස්මින් ඒකත් මන්තක තියාගන්න වෙන. ඔන්න ය තුන මතක තියාගන්න වෙන. හරිද ඒ මන්තක තියාගන්න වෙන. ඊළඟට ඔන්න ස්ත්‍රීලින්ගේ ප්‍රථමා විබක්දී ඒකා කියලඉදිලා තියන දවිතියා විවක්දීද ඒකාම් තෘතියාවෙදි ඒකයා චතුෘතියේදී ඒක සයයි. පචමී ඒකස්යා ශෂ්ටි ඒකස්යා ශප්තමින් ඒකශ්‍යා හරිද මේකනම් ලේසි මතකතියා ගන්න මෙන්න මේක විතරයි පොඩ්ඩක් ඒගෙත් වෙනස් වන්න. ඒකා කියන බාලිකා වගේ බාලිකාම් වගේ කාම් බාලිකයා ඒකයා කට බාලිකායක් ඒකශ්‍යයක් ළඟට බාලිකායක් ඒකශ්‍යයක් බාලිකායා මේකශයා කැටලුවක් නෑ මෙන මිතන තමයි ඒගෙත් මතක දයාගන්න ති මේකශ ඊළඟට නපුංසකලින්ග ප්‍රථමා දවිතියා ඒකම් ලෙසක් ස එෙස පුරුෂලින්ගයට සමවත්වර්ණයන් ලේසි මේ නපුන්සකලින්ග අර අපි පළම් වගේ ප්‍රථමා සහත් විතියාාවල පළම් පළම් කෙලේදිල තියෙනවා වගේ මේගෙත් ඒකම් ඒකම් කියලා යෙදෙනවා නිත්තේවා මේකට සමානයි මේ තැන්දෙක විතරයි නපුංසක ලිින්ග වරණ ගීමේ නස්වෙන්නේ අනිට්ටික සමානයි. එ ඒකම් කියලා යදෙනවා ප්‍රථමාවෙදි ප්‍රතියාවෙදිත් ඒකම් කියලා දෙනවා අනිත්තේවා සමානයි. නපුංසකලිග ඒක ශබද්දය වරණගෙන විටය. එහනම් හන්සේලාට පැහැදිලිී ම ඉසෙල්ලලා ඒකක් නරක් කියල ඒදුව ඇයි කියලා. නරක් කියනට අනුරූපව තම ඒකක් කියනෙක දැම්මි. නැත්තම්මට මේ ඒකා නරක් කියල දාන්න පුලුවන්. එහෙම බෑ නරක් කියනකට අනුරූපව ඒකක් කියනක තමයි දාන්න වන්න මක ඒේක පුරුෂලිංගවයදන්නේ ඒකශක් දෙහෙමන යි ස්වීලිංිදී ඒකා කියලේද ඒකා වනිතා. නපුංශ කලින්ගේදී ඒකම් පල එතට සංඛ්‍යා ශබ්ද යොදනකොටත් ඒ දේවල් කෙරෙහි සැකිල්ල දක්වන්න ඕඩ. අපි ටෝඕෝඕන විදිට භාවිත කරන්න බෑර අපිස්සල්ල ගෙන ගත්ත කාරණාවන් ටිකම තමයි. ඔොනදී ශබ්දය පුරුෂලින්ගේ ප්‍රථමා දවිතියාාවල ද්වව්, තෘතියාචතුෘති පංචමී, ද්වාභ්‍යාම් ශෂ්ඨිශප්තමි ද්වයෝ, හරිම ලේසි. රූපතුනයි මතකතියාගන්න තිීන් රූපතුනින් වැඩේ ගොඩ. ප්‍රථමා දවිතිාවල ව් තෘතියා චතුෘත්ති පංචමී දවා්‍යාම් ශාෂ්ඨි ශප්තමිත් දොයෝ. ඔන්න ඉස්්‍රී ලිංගයේදී සහනපුංසක ලිගේයේදී ප්‍රථමාදවිතියා ද්වේ තෘතියා චතුෘති පංචමී දවා්‍යාම් ශාෂ්ඨි ර්තමී දොයෝ ඔන්න බල බොහොම ටිකයි පාඩන් කරගන්නතින්. ඇත්තරම මෙනිමනිේදක විර මතගතියා ගනතිී. අනිත් දෙක කොම එකම වගේ අනිත් දෙක එකම වගේ දව් කියන එකයි දේ කියන එකයි අනිටිකොක් කොම එක වගේ. මේකේ පුරුෂ ලිංගවල ප්‍රථමා දවිතියා දව් ස්්‍රීින්ග න පුංසකලින්ගල ප්‍රථමා දවිතියාත් වේ වේ කියල එදනවා. එතකොට අනිත්්‍යව පළන් තෘතියා චතුෘති පංචමී වල දවා්‍යාම් තෘතියා චතුරිිති පංචමීමක ද්වා්‍යාම් ශ්ිශක්්දමී වයෝග ශෂ්ටිශක්්ධමී දොයෝ ප්‍රශ්නයක් නෑන. එතකොට බහන්සේලාට මේ සං්‍යාශබ්ද යජීත් ය දුන තැන් ගැන බලන්න පුළුවන්ේ ස්ලෝකවල ඇහිලා ඇතිේ දේවල්. සංසාර විෂ රුක්ෂස්්‍යය,දේ පලේය ෘතෝපමේ සුභාෂිත, රශස්වාදක් සජ්ජනයක් සහසංගම. තොදේ පලේ එ පලේගන එක බ පළම් පලේනේ එතකොට ඒක, ප්‍රථමාවිභක්ති දිවචනෙන් ඇදිල තියනෙ නේද පලම්පලේ පලානෙන්නේ. එතකොට ඒක ප්‍රථමාවිභක්ති දී වචනෙන් ඇදිල තියන්නේ. හරිද ප්‍රථමාාව භක්ති දිවචනය. එතකොට නපුංස කලින්ග ශබ් දෙයක්න. එතකොට අපි එතන්ට දානේ දව්ගනකද නෑ වේ කියන එක තමයි අපි දාන්න. බලන් නපුංස කලින්ගේදී ප්‍රථමාාව භක්තියන්නේ දේ කියලනන්නේ අන්පරලන්න ශ්ලෝකවල ඇදිල තියන දිිය වේ පලේ? ප එත විදි ඔබවහන්සේලාට මේක ඉගෙන ගන්න වෙන මේ අනිවාරම මතක තියාගන්න වෙන එම මත්තකතියාගන්න වතු ඕන ඕන දිට සංඥාශක්්ද පාවිත කරන්න බෑ. හොඳ ඩැන් අපි අපේ පාඩමට යම් මං හිතනවා මෙතෙක් කෙලා සාකච්ඡා කර කරුණුවලින් ඔබවහන්සේලාට මේ නාම පදවලට විශේෂණ යොදන ආකාරය පිළිබඳව යම් දැනීමක් වැටහීම අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා. ඔන්න බලන්න පළවෙනි වාක්‍ය අපි බලමු වානර තුංගාත් විෘක්ෂාත් පතති වානරක්කවවේ වන්දුුරා තුංගාත් දුරක්ෂ තුංගාත් ෘක්ෂාත් එතකොට අපිට පැහැදිලිව මෙතන පේන තිෙන ෘක්ෂාත් කියන නාම පදයට අනුරූපව තුංගාත් කියනගේ ඉදිල තියනවා. අපි තුංග කියලකිව මොකටද උත්ස කියන එකට නේද. එතකොට ෘක්ෂාත් කියන එක තනතුරු ටික කියන්න බලන් ෘක්ෂ කියන එක පුරුෂලිංගයි ඒවගේම පංචමී විභක්තියක වචන. නේද. ෘක්ෂා්‍යාම්, ෂයක් හෙමනවරණ ගෙන්න්නේ එතකොට පංචමී විභක්ති ඒක වචන වගේම පුරුෂලින් ඒ අනුව තමයි මෙතන තුන් ගාත් කියනක යෙදිලා තියෙන් එතකොට අපිර ඉගෙනගත්ත තියරිය නේද මේ හම්බෙන්නේ නේද ගන ගත් තියරී තමයි මේ අපිට හම්බෙන් වඳුරා උස ගසෙන් වැටේ මේ මෙතන තියෙන්නේ පංචමී විභක්තිය යෙදු නියයි වෙන් වෙන නිසා වවීම සීමාව තියන්න අප පංචමී විභක්තියන්නේ උස ගස්ෙන්කි වහමේ ගහන් වෙන්වීමක් නැතියෙන් නයද තොට වෙන්වීමේ සීමාව තියන්නේ අපි පංචමී විභක්ය පෙන්වීම සීමාව තියන්නේ අපි පංචමී විභක්තිය ඒවගේම මේ වෘක්ෂාත් කියනකට අනුරූපව තමයි තුංගාත් කියන එක ඉෙදිලා තිය මේක ලිංගය විභක්තිය වචනය මේකටත් ඇවිල්ල තිය. ඊළඟට සිංහරාජාටවයාං, මදුරානිි, පලානිි සන්ති, සිංහරාජාටවයා මදුරාණි, පලානි සන්තිමෙන් මෙතන සන්ධියයක් තියනු. සදිි තියන තැන් වල හන්දිකඩාගන්නතුව විසදිි කරගන්න. හරිද. මෙතන සිංහරාජටව්‍යයාම් කියන කොට සිංහරාජ අටව්‍යාම් කියන එක තමයි මෙතන විසන්දිි පදේ. එතකොට මෙතන අපි තේරුම්ගන්න ඕන ඒ පදේ විසන්ධි කර ගත්තොත් තමයි අපිට නිවරදි අදහස ගන්න පුළුවන්. සිංහරාජ අටවම් සිංහරාජ අටවයාම ැන සිංහරාජ කැල එහි කියන එක සිංහරාජ කැල යෙහි. මදුරාණි පලාන් මෙන්න මෙතන අපිට ඉගෙන ගන්න තියෙන තැන. පලානිි කියනගේ තනතුරු ටික කියන්න බල නපුංසක ලිංගයි ප්‍රථමා විභක්ති බහු වචනයි. ඉදන්නනේ පළම්පලයේ පලානි කියලන වරනගෙන්න්නේ නපුංසක ලිංගයි, ප්‍රථමා විභක්ති බහුවචනයි. එහෙ නම් මේ මදුර කියන එකත් ඒකටනුරූපව මදුරාණී පලානිි කියලා යෙදුනම් නේද මදුරාණ පලානිි කියල යෙදුනම් සිංහරාජ කැලයෙහි මිහිරි පල ඇත කියලා මෙතන අපි ඉගෙනගන්න ඕන සිංහලෙන් එහෙම ලිව්වට සංස්කෘතයෙන් පලානි සන්දි කියල තමා ලියන්ඩ ඕන ඊළඟ වා්‍ය. ගගනී කෘෂ්ෂ ශුක්ලාක්ෂ මේගාක් දෘෂ්‍යන්තේ ගගන ක්‍රෂ්නාක්ෂ ශුක්ලාක්ච මේගාත් දෘෂයන්තේ ගගනය කියන්නේ අහසේකොට මේක ශප්ත මීණ භක්තියෙන් ඉදිල තියන නේද. ගැනි අහසේ හස ආධාර කරගෙන තමයි මේ කියන දේවල් තියනෙ බල මොනාද තියෙන කියලා ක්‍රෂ්නාාක්ෂ ශුක්ලාක්ෂ මේගාක් මේ ගාක් කියන එක දන්නවනේ මේ ගාක් කියල කියන්නේ මනවාද වලාකුලු තකොට මේක ශබ්දයවිල්ලා නපු පුරුෂලිග ශබ්දයා මේක කියන එක පුරුෂලිංග ශබ්දයක් ඒ නිසයි මෙතන මේ ගා කියලා යෙදන්. මේ ගක් මේ ගව් මේ ගාහ දන්නවනේ තොට එක පුරුෂලිංගයි ප්‍රථමා විභක්ති බහු වචනයි. පුරුෂලිංග ප්‍රථමා විභක්ති බහු වචන. ඔන්න ඒකට විශේෂණ ටිකක්යෙදල දේන කෘෂ්ණ ශුක්ලා ක්‍රෘෂ්ණ කියල කිව්වේ කලුනේ ශුක්ල කියන්නේ සුදුනේ එතකොට මේ ගාහ කියන පදයට අනුරු පැව. කෘ්නා කියලේ දුණා මේ කියන පදට අනුරූප ශුක්ලා කියලේ දනාා බලන්න මේක පුරුෂලිංගයි ප්‍රථමාාව භක්ති භහුවචන මේ ශුක්ල කියන එකත් පුරුෂලිග ප්‍රථමාමයි භක්ති බහුවචනය වර්ණගිල තියෙන. ක්‍රෂ්ණ ගන එකත් පුරුෂලින්ග ප්‍රථමායි භක්ති බහුවචනය වර්ණගිල තියෙන. තවට අපියර ඉගෙනකත්ත තියරිය මෙතන තාමත්ම පැහැදිලිව බහන්සේලාට දකින්න ලැබෙන. ගට අහසේ කලු සුදු වලාවෝ දකින්නට ලැබෙත් කියල තමයි අපිට මේ අවබෝධ කර ගණතිෙන්. මේක කියන මේ පදයක්ත් එක්ක බවහන්සේලාට සංස්කෘච සාහිත්‍ය තියෙන එක අපූරු කාවයක් මතක් වෙන්නට ඕන. මොකදදේ කාව්‍ය මේ දූතය මේක දූතය. මේගේ දතයා දූතයා කර ගනිමින් සන්දේශයක් යවන එක තම මේ දූතය තුළ දීන් හරරි ලස්සන කාව්‍යක්ක බහන්සේලාට විශ්වවිද්‍යාලය තුළදදි ඉගෙන ගන්න පුළුවන්. වගේම උසස් පෙළ පන්තේද ගෙන ගන්න පුළුවන්.. ඊළඟ කුමාරිකා සුන්දරේෂු, උද්‍යානේෂූ විචිත්‍රාණී, උෂ්පාණී පශ්‍යන්ති කුමාරිකා කියනෙ කුමාරිකා අව්වෝ කුමාරිකා කුමාරික කුමාරිකා ො කුමාරිකා නම් පශයන්ති එකි දන්නු. සුන්දරේෂු උද්‍ය උද්‍යානේශු කියන එක දන්නවන උයන්වල ඒකට ඔන්න විශේෂණයක් ගෙදිල දයෙනවා සුන්දරේෂ උද්‍යානීශු. එතකොට උබ වහන්සේලාට ඉතාම පැහැදිලි මේ උද්‍යාන කියනකට අනුරූපව තමයි මේ සුන්දර උද්‍යානේශෂු කියනෙට අනුරූපව තමයි, මේ සුන්දරේෂු කියෙක ගෙදිලා. ඒඟට විචිත්‍රාණි පුෂ්පාණි කියනකත් බල විචිත්‍ර තවත්ම පුෂ්පාණි කියනකට අනුරූපව විචිත්‍රානි පුෂ්පාණි කියන එක යෙදිලා තියනවා. මේ විදිහට ඔබහන්සේලාට අපීගෙනගත්ත තියරියම තමයි මෙතර නැවත නැවතත් අපිට අවබෝධ කර ගන්න තියෙන්. උපාසිකා බුද්ධ පූජා යැයි විචිතරාං මාලාං රචේති. උපාසිකා කියන්න උපාසිකාව බුද්ධ පූජායි යි කද බුද් පූජාය යයි කියන්නේ බුද් පූජාව යන වගනකද නෑ බුද්ධ පූජාව පිමිස විචිත්‍රං මාලා මොන වගේ මල් මාලාවක්ද විචිත්‍ර මා විසිතුරු ම මල් දම එතකොට මේ මාලා කියන ශබ්දය අපි දන්නවා ස්ත්‍රීලිංග පදර තකොට මෙතන ඉදිලතියෙන්නේ විතියා විභක්තියෙන් කර්මය කර්මේනිසා දිතියා විභක්තියෙන් ඉදිල තියනවා. එතකොට ඒක වච්චනයනුත් ෙදිල තියනවා. ද්‍ර මාලා කියනෙ එක ශ්‍රීලිංගයි එවගේම මෙතන ඉදිලතියෙන්නේ දවිතියා විභක්ති ඒකච්චනය. ොඩ විචිත්ත්‍රාං මාලා කරර්මේ විදිරන්නේ ඉදිලතිනනිසා දවිතියා විභක්තියෙන් තියල තියනු මාලා කියනෙ එක ස්්‍රීලිං එක මල් දමක් ේ සකස් කරන්නේ එතකොට විචිත්‍රා මාලාං කියල තමයි මෙතන ඉදිලති. එතකට මාලා කියනකට මේ විචිත්‍රාං කියන පදය විශේෂණයක් විදිරයේ දිල තියෙනවා වගේම මාලාං කියන ලිගේ විබද්ධිය වචනය විචිත්‍ර කියනට ප්‍රධානය කරලා දයනව බොහු ආදරේ නේද.ඊීලඟට භික්‍ෂවක් මදුරයික් ධර්මදේශනයි ජනාන් සුබෝධයන්ති භික්ෂවා. භික්ෂු භික්ෂූ භික්ෂවා. එකන් භික්‍ෂූන් වහන්සේලා මදුරයික් ධර්මදේශනයි. මන ධර්මදේශනාවලින්ද මදුරයික් ධර්මදේශනයි. මදුරයික් ධර්මදේශනයි. ජනාන් ජන අන්ට අවබෝධ කරවති. එතකොට මෙත නිගෙන ගන්න තියෙන ධර්මදේශයි. මුණ ධර්ම දේශනාවලින්ද මීරි ධර්මදේශනාවලින් මෙහිරි ධර්මදේශනලින්. එතකොට මේ ධර්ම දශනයි කියන එක ලිංය විභක්තිය වචනය මේ මදුරයි කියනකට ප්‍රධානය කල තියනවා. එකට විශේෂණයක් විදිහට යදිල තියන මදුර කියන ශබ්දය. ධර්ම දශනයක් කියනට අනුරූපව තමයි වරණගිලා තියෙන්න්නේ. එක මංහිතනම වහන්සේලාට පැහැදිලි කියල දැන් අපිග වාක්‍යය ගොඩක් කතා කලා ඔන ඊළඟවාක්‍යත් බලමු. නිම්නගාසු මහාවාලුකා නදී දීර්ගායිතී කත්‍යතේ. නිමනගාසු මහාවාලුකා නදී, දීර්ගායිතිකත්යතේ නින්න ගාසු ගංගාවන් අතර අපි යම් කිසි දෙ අත්වරින් විශේෂ කරල ගන්නකොට යම් කිසි දෙයක් අතරින් එකක් විශේෂ කරල ගන්නකොට අපි පාවිච්චි කරන්න එතන චප්තමී විභක්තිය හෝ ශ්‍රෂ්ටි විභක්තිය දෙකින් කක් තම පාවිච්චි කර. ළමයින් අතර සුමේද දක්ෂයි හොඩි හාමුදුරුවන් වහන්සේලා අතර කාශ්‍යප දක්ෂයි ක්‍රිකට් ක්‍රීඩ කියන්න අතර මාලීංග දක්ෂයි අන්නේ විදිහට යම්කිසි පිරිසක් හෝ දෙයක් අතරින් ගක් විශේෂ කරල ගන්නකොට ඒ පිරිස හෝ දේ තියන්නේ අපි ශත්තමින් බක්ති. එතකොට ගංගාවන්න අතර මහාවාලුකා නදී මහාවාලුකා නදී කියවේ මහාවැලි නදිය දීර්ගා ඉතිකත් තෙති දීර්ග එක කියල කියනවලු. තොර මේ මහාවාලුකා නදී කියන ගැවිල්ලා ස්ත්‍රීලිින්ගයි. නදී කියෙනෙ ස්්‍රීලිංගයින දැන්කොහොමද මේ කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් ගගේ තියෙන ගට ස්්‍රී භාවයක් දුන්නේ කියල අපි මෙහෙම ඉතා ගම ගඟ ගලනි හරී ලස්සන තාලෙකට කාන්තාවන්ගේ ගමන් ස්වරූපයත් ඒ විදියට ලස්සනයි කියලාපි හිතමුූ. ඒ විදියටට හිතල නදියත් ස්ත්‍රී ස්වභාාවයකට නැංවුවා කියලාට හිතම්. එතකොටට මහවැලි නදිය දීර්ග එකක් කියලා කියන ආලු කියනු ලැබේ කියලක තමයි අදහස. එතකොට මේ දීර්ගා කියන එක මේ මහාවාඩුකා නදී කියනකට අනුරූපවයි ඉදිල තිී. මහාවාලුකා නදීමංකවයි ස්ත්‍රීලිංග ගයි එතකොට ප්‍රථමමා විභක්ති ඒක වශනෙන් එදිල තියෙන්නේ ඒ අනුව දීර්ගා කියනක දීර්ගණය ශබ්ද දීර්ග කිය දීර්ග කියනකත් මේකට අනුරූපවයි ස්ශ්‍රීලිග ප්‍රමා විභක්ති ඒක වනෙන් ඉද ස්්‍රීලිග ප්‍රමායි බක්ති ඒක වචනින් එදිල තිය. මහාවාඩුකා නදී දීර්ගායිතිකත්ය තේ කර්මකාරක වාක්්‍යයක්. තුන්ගේෂ සිිකරේෂූ පිදුරු තලාගල නාම පරවතා උච්චතමෝ භවති තුන්ගේෂු සිිකරේෂ ඕන සිිහර කියන ශබ්දය ගැන ගොහන්සේලා දන්නවා එතකොට ඒ සිිකරේෂු කියනකට අනුරූපව තමයි මේ තුංගේෂු කියනක යෙදිලතිෙන් එතකට කෙනෙක්්ට විතනි පුළුවන් අපිමිතන්ට දානවා තුන් ගානාන් කියලා තුංගේෂූ තමයි නවද සිිකරේෂු කියනගේ ලිඟයේ විභක්ති වචනය තුංගේෂු කියනකට ඇත්ත එකතු වෙන ඒ නාම විශේෂණයට ප්‍රධානය කරනවා. ඒ නිසා තුංගේෂු සිිකරේෂු කියල තමයි ය දෙන්නේ. පිදුරු තලාගලක් නාම පරවත පිදුරු තලාගර නම් පර්වතය උච්චතම උත්සම එකකි වෙයි කියල කියනවා. කියැන්නේ උසම පර්වතයන් අතර පිදුරු තලාගල සම පර්වතය කියල කියන තුො උච්ච මක් කියනක වර්ගෙන බලන්න පරවතක් කියනකට අනුරූපව තම ඉදිල තියන. පර්වතක් කියනක පුරුෂලිංගයි ප්‍රථමාවිභක්ති ඒකවචන පර්වතය ස්වරූපයයක් කොහොමත් පුරුෂස්වභාවයක් තියෙන්න්නේ ඒ පුරුෂලිින්ග ප්‍රථමා භක්ති ඒක වචන ඒ අනුවමේ උච්ච තමක් කියන එකත් පුරුෂලින්ග ප්‍රථමාාව භක්තියක වචනය නෙදිල තියෙනවා උච්ච තමක් උච්ච තමෝ වනේ මේන් මෙතන තියන ක්ෂරය පදනම් කරගෙන විසර්ගය ඕ බවට පත්වුණු මේ පිටිපස්සේ තිය ක්ෂරය පදනම් කරගෙන විසර්ගය ඕ බවට පත්වෙලා තියෙන ඒක ඉදිරි පන්තිවලදි ඉගෙනගන්න පුළුවන් කවදුරටත් උබහන්සේලා පොඩියට මතක තියාගන්න පොඩියට මතක තියාගන්න පිටි පස්සේ ගෝෂයක් තියෙනගොට ගෝෂ දන්නවැනේ මොනතකෝෂ අපි ඉගෙන ගත්තා හායවාරල ඥනනගම ජාඩදගාබ ජාඩදගාබ මම පත්්‍ය හර හොඩින් කිව්ේ ඒර ඔබහන්සේලා දන්නවා වර්ගයන්ගේ තුනහතර පහ යරලව එතකොට මේ ගෝෂාකුරක් තියෙනකොට පිටිපස්සේ විසර්ගය ඕ බවට පත්ව ගල දැනට මතක තියාගන් ගෝෂාකුරත් තියෙනකොට විසර්ග ඕ බවට පත්වනාගල මතක තියාගෙන දැනට ඉදිරියේදී විසර්ග සඳදිීගෙන ගන්නකොට වහන්සේලාට මේක තිීර යත්ත එක්කම හොඳට කියෙන ගන්න පුළුව ඊළඟට තියෙනන කතරගම පූජාභූමි ප්‍රදේශයේ, ආපනේෂූ රසවන්තා නිමෝදකානි සඳී. ඔන්න කතරගම පූජාභූමි ප්‍රදේශයේ, කතරගම පූජාභූමි ප්‍රදේශයහි ආපනේෂූ ආපන ශපශාලාවලනතන් කඩවල් වල කතරගම පූජා භූමි ප්‍රදශ කඩවල් වල රසවන්තා නිමෝදකාන් මෝදක ශබ්දය නපුංසකලින් ශබද්දයක් හරිද මෝදක ශබ්දය නපුංස කලිින්ග ශබ්දයයක් තකොටේ මෝදක ශබ්දය නපුංස කලින්ග බහුවජනය පදේ තමයි මෝදකාණනි කියන පළම්පලේ පලානිි වගේ මිත්‍රම් මිත්‍රයේ මිත්‍රාණි වගේ මෝදකානිි කියන මෝදකම් මෝදක මෝදකාණි කියලා ඉදිල තිනෙන එතකොට එක නපුංස කලිින්ග බහුවජනය ප්‍රථමා විභක්ති. එතකොට රසවන්තානි කියන එකත් නපුංස කලිග තමා ක්ති බහවචනය ඉදිල තිය ඇතකට ඉතාම පැහැදිලීම මෙතනත් නාම පදයට අනුරූපව තමයි නාම විශේෂණය භාවිත කල තියෙන්. අප සානවාක්‍ය. ගීත ගෝවින්දං, රමණීියන් කාව්‍යන් ඉති කේජිත්වර්ණයන්ති. ගීත ගෝවින්දං, රමණීයන් කාව්‍යන්, ගීත ගෝවින්දය, රමණීය කාවයක් කියල සමහරු වරණ කරත්තිී. අදහස ත කාවියන් මොනකාවයන්ද රමණීයන් කා්‍යියන් රමණීන් කා්‍යන් කාවියන් කියනක කාවි ශබ්දය නපුංසක ලිඟයි ප්‍රථමාවි භක්ති ඒක වචනින් මෙතන ඇදිල තියෙනවා ඒ අනුව රමණීියන් කාව්‍යියන් ගෙල එදිල දයනු නපුංසක ලිග ප්‍රමාග භක්ති ඒක වචනින්. ්‍යන් කියනක නපුංස කලින්ග ප්‍රථමාාව භක් යක වචනය ඒටත් අනුරූභව රමණියන් කාවවියම් කියලා යෙදිල තියෙන. හොඳයි මම හිතනවා අපි අර කලින් ඉගෙන ගත්ත දේවලු එ ඔබ වහන්සේලාට මේ කියන කාරණාව ඉතාම හොඳින් පැහැදිලි වෙන්නට ඇති කියලා. එතකටාද අපි කතා කළේ ප්‍රධාන වශයෙන්ම නාම පද සඳහා නාම විශේෂණ යොදන ආකාරය අපි එහිදීප කිව්වා. නාම විශේෂණ යොද්දී, නාම පදේ ලිංගේ විභක්තිය වචනය ගන්නවා. නාම පදේ සතු ලිඟගේ විභක්තිය වචනය ඒ නාම විශේෂණය ගන්නවා කියන එක අපි පැහැදිලිවම කිව්වා සංඛ්‍යාශබ්ද වරණගද්දි. ඒ සංඛ්‍යාශබ්ද වරණගෙන විදික් තියනෝ. ඒ විදිහට තමයි අපට නාම් පදවලට ඒවා එකතු කරන්න වෙන්නේ අපට ඕන ඕන විදිහට ඒ දේවල් එකතු කරන්නට හැකියාවක්නෑ එනිසා සංඛ්‍යාශබ්ද වරණගීමත් බොහොමත්ම වැදගත් කියලා අපි අදදිනයේදී සාකච්ඡාවට ලක් කලා. එතකොට අපි ඊළඟ දවසේ මේ පාඩ මේ අභ්‍යාශවලින් හමුවමු එතෙක් ඔබ වහන්සේලා මේ කිව්ව කාරණාවන් නැවත නැවතත් භාවිත කරමින් එවගේම පොත්පත්වල හම්බෙන ඒ දේවල් දහා හොඳට සුපරික්ෂාකාරීව බලමින් නාම පද සාහනාම විශේෂණයන් තබදුරටත් අධ්‍යනය කරන්න කියන කාරණාව සිහිපත් කරමින් අදදට ඔබෙන් සමුගන්නවා. එහෙනම් ඔබ සැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා පුනර් මිලාමහා. සබ්පදානම් ධම්මදානන් ජිනාදී. සියලුදාානයන්ට වඩා ධර්මදාානය උතුම් බන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පෙරිවෙන් අධ්‍යාපනය ලබන සවාහසක් පොඩිහාමුතුරුවන් වහන්සේලාගේ මෙහිණින් වහන්සේලාගේ සහ ද දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්थිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදුකෙරෙන මහගු සමාජ සත්කාරයයි ීපී පෙරිවෙන් අධ්‍යභ